මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. බොරිස් ජොන්සන් අද ගෙදර යනවා. ඒ බ්‍රිතාන්‍ය අගමැති කමින්. ඔහු ඉල්ලාසුනේ නැත්නම් තව අවුරුදු එකහමාරක් දෙකක් ඉන්න තිබුණා. ඒ වුණාට ඉල්ලාසුනානේ නේද? ඇයි බ්‍රිතාන්‍ය මහබැංකුව කඩලද ඩොලර් හොරකම් කරලද අහස උසට චීන කුළුණු හදන්න ගිහින්ද ඩොලර් ගහන්න ගිහින්ද දුවලා පුතාලට තමුන්ගෙන් පසුව අගමැතිකම අරන් දෙන්න ගිහින්ද තමන්ටම කියලා ගුවන් යානා වෙන් කරගෙන ලෝකෙ වටේ ඔය තිරුපති වගේ වන්දනාවේ ගිහින්ද අගමැතිකම දරන කාලේම තමන් විශ්‍රාම ගියාම ඉන්න රජයේ නිවාස වෙන් කරගෙනද එහෙම නැත්නම් තමා විශ්‍රාම ගියාම ඉන්න තියෙන රජයේ නිවාසයේ රජයේ වියදමින්ම අලුත් වැඩියා කරගෙනද එමත් නැත්නම් බ්‍රිතාන්‍යයේ ලස්සන වනාන්තරයක් මැද්දේ රැකියාවක්වත් කරන්නේ නැති පුතාට ලස්සන හෝටලයක් හදලද එහෙමත් නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ රන් සංචිත හිඳලද එමත් නැත්නම් බ්‍රිතාන්‍යයේ පවුම් රටින් පන්නලද නැහැනේ නේද බොරිස් ජොන්සන් මේ කිසිවක් කරලා නැහැ වෙච්චි වැරද්ද මතකද කොවිඩ් සමයේ කොවිඩ් නීති කඩ කරමින් දාපු පාටියක පින්තූර වගයක් එළියට ආවා අපේ රටේ පාටිත් එක්ක ගත්තහම මේක හරිම සරල පුංචිම පුංචි සාදයක් නමුත් කතාව එළියට ආවා පරීක්ෂණයක් තිබ්බා කාට විරුද්ධවද අගමැතිට විරුද්ධව බ්‍රිතාන්‍ය පොලිසිය තමයි පරීක්ෂණේ මෙහෙව්වේ අන්තිමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ව වැරදිකාරය කරලා පවුන් 50ක දඩේකුත් ගහලා තමයි නතර වුණේ කොවිඩ් නීති කඩ කරමින් සාදයක් තිබ්බා කියලා හැබැයි ඒ වුණාට දඩේ කෑවත් බොරිස් ජොන්සන්ට එල්ල වුණු විරෝධය නතර වුණේ නැහැ මේ අතර ලිංගික චෝදනා එල්ල වූ මිතුරෙකුව ආරක්ෂා කරනවා කියලත් චෝදනාවක් බොරිස්ට එල්ල වුණා. විශාලතම විරෝධය එල්ල වුණේ ඔහුගේම පක්ෂයේ ප්‍රබලීන්ගෙන්. ඔහුගේම මැති ඇමතිවරුන් ඉල්ලා අස්වන්නට වුණා. අන්තිමට බොරිස් ජොන්සන්ට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. ඒ තමයි බ්‍රිතාන්‍ය. ඒකට අපේ රට නේද? ඉනේ පිස්තෝල ගහගෙන බලහත්කාරයෙන් ඉඩම් අල්ලලා බෙදපු අය අධිකරණයෙන් වැරදිකරු වෙලා තාම ඇතුලේ. ඇතුලේ කිව්වේ හිරේ නෙමෙයි ඈ පාර්ලිමේන්තුව ඇතුලේ. බැංකු කඩපු කොමිස් ගහපු අය මොනතරම් ඉන්නවද? කෝ කතා පාටි නෙවෙයි මිනි මරපු ශ්‍රී දූෂක චෝදනා එකී නොකී මෙකී මොනතරම් අපරාධ කරපු දේශපාලනඥයින් ඉන්නවද නේද? අදත් තමන් කරපු වැරදි වලින් බේරෙන්න මොන තරම් බොරු කියන අයද ඉන්නේ. එක දවසක හොරා හොරා කියලා කෑ ගහලා ඊට පස්සේ කියනවා එයා දැන් අපේ පැත්තෙනේ. එයා දැන් හොඳ ළමෙක්. එයා දැන් අපේ නායකයා. හොඳම කැපකිරීම් කරන බුද්ධිමතා බලාගෙන එයා බිත්තර දාලා තියෙන්නේ ඔව් අපේ කපුටු කූඩුවේ. එයා කොහා තමයි ඒ බිත්තර කන්න හැදුවොත් ඔන්න අපි නිකන් ඉන්නේ නැහැ කොටනවා කියලා. ඒ තමයි අපේ දේශපාලනඥින්ගේ දිව 14 කතා. දිව දෙකේ නෙවෙයි හොඳේ. අදත් ඔබ දැක තිබෙනවද මොනම ඡන්දයකදිවත් ප්‍රධාන අපේක්ෂකින් දෙන්න හෝ තුන් දෙනා එකම වේදිකාවකට ඇවිත් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා නෑනේ නේද මේ කපේදී එන්නේ නෑ නමුත් මතකද බොරිස් ජොන්සන්ගේ ඉල්ලාස්වීමත් එක්කම ලීස් ට්‍රස් සහ රිෂි සුනක් එකම වේදිකාවේ කතා කළා ලීස් ට්‍රස් කිව්වා ඔබ දක්ෂයි මගේ රජයක ඇමතිකමක් බාර ගන්නවද කියලා ඇහුවා රිෂි සුනක්ගෙන් ලංකාවේ උන්දනලම් ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ ලීස් උඹට පිස්සුද ගෑණියේ අපි මේ ගෑනු යටතේ ඉන්න ගෑනු කියලා හිතුවද කියලා එහෙමනම් ලීස් ට්‍රස්ගේ කෙහෙ වැටියනුත් අල්ලලා දෙක තුනක් නෙලයි වේදිකාවෙදිම නේද නමුත් රිෂි සුනක් කිව්වා ඔව් අනිවාර්යෙන්ම එහෙම වුණොත් අපි එකට වැඩ කරමු කියලා. ඒ තමයි ශිෂ්ට සම්පන්න දේශපාලනේ. සුද්ධ දඩේම යනකොටත් ශිෂ්ට සම්පන්න ජාතියක් කියලා උදම් අනපු අපේ රටට වෙච්චි දෙයක් නේද? වෙච්චි දෙයක් නෙමෙයි කරපු හරියක් නේද? එහෙ මෙහෙ වගේ උදේ හවස සන්දාන ගහගෙන රවට්ටන්න පුළුවන් ඡන්දදායකින් නෙවෙයි ඉන්නේ. එහෙම බොරු පොරොන්දු වලින් අන්දන්න මාධ්‍ය තවුල් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරනවා. විශේෂයෙන් දුවට පුතා පාර හදන්න නෙවෙයි එහෙ දේශපාලනඥින් එන්නේ අනික තමයි කරපු වැරද්ද ප්‍රසිද්ධියේ පිළි අරගන්නවා පිළි අරගෙන ගෙදර යනවා ඒකට මෙහෙ නේද මෙහෙ රැකියා ඉල්ලගෙන පස්සෙන් යන්න ක්‍රමයක් හදලා තියෙනවා පාරේ රතිඤ්ඤා පත්තු කරන්න පිරිසක් ඉන්නවා
තමාගේ අපේක්ෂකය වෙනුවෙන් මිනිමරණ මන්දබුද්ධික ඡන්දදායකින් එකෙකු හෝ දෙන්නෙකු තාම ඉන්නවා. බත් පැකට් එකට රැලිවලට එහෙ කාවත් ගෙන්න ගන්න බෑ. ඒකට හේතුව ආර්ථිකයේම බුද්ධියනොත් ඉහළ ඡන්දදායකින් පිරිසක් සිටීම. අපේ රටත් එතනට එනකන්ම දේශපාලනඥින්ගේ නිර්වත බොරු කයිවාරු අතේපත් වෙන බොරු පොරොන්දු ගැන ජනතාව දැනුවත් කළ යුතුමයි. ටෙලිවැකිය අරමුණ ඒකයි. උඩුගම් බලා පිහිනනවා කියලා බොරුවට කිව්වට සමහරුන් ඇත්තටම උඩුගම් බලා නෙමේ පහතගම් බලාවත් පීනන්න දන්නේ නෑ ඔය බොරුවට කියන්නේ. වැල යන අතට මැස්ස ගහන්න නම් මාර රුසියෝ. නමුත් අප උඩුගම් බලා පිහිනනවා වෙනුවට උඩුගම් බලා හොඳ වේගවත් මෝටර් බෝට්ටුවක් පහවිත කරන්නයි මේ සූදානම. ටෙලිවැකිය එහෙම හොඳ මෝටර් බෝට්ටුවක්. ඔව් උඩුගම් බලා නිවැරදි ඉලක්කයකට යන්න අප නිරතුරුවම සූදානම් බව අද ටෙලිවැකිය අවසන් කරමින් මතක් කරනවා.